මම රට බාරගත්තේ අපේ ආර්ථිකය කැඩුන වෙලාව. ඒ අවස්ථාවේදී කවුරුත් හිතුවේ නෑ ලංකාව ආපහු ගොඩ ගන්න පුළුවන්. මම දැන් IMF එකට ගිහින් අපිට ණය දෙන රටවල් එක කතා කරලා එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. අපේ බංකොලොත්භාවයේ දැන් ඉවත් කරන්න යනවා 2042 වෙනකන් කල් දෙනවා ගෙවන්න. දැම්මම ඩොලර් බිලියන 5ක සහනයක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ ගිවිසුමන්ව අපි වැඩ කරන්න ඕනේ. 2032 වෙනකන් එතකොට තීරණය වෙනවා අපිට ඉදිරියට යන්න පුළුවන්ද බැරිද කියලා. මේ ගිවිසුමෙන් පැන්නොත් අපි ඒක කඩකරොත් මේ තියෙන ඔක්කොම ආධාර නැති වෙනවා. එතකොට ආපහු පොලිමේ ඉන්න තියෙනවා. එතකොට අපිට තෙල් ගන්න සල්ලි නැති නිසා පොල් තෙල් පොලිමේ ඉන්න වෙයි. ඉතින් අපි මේ ක්‍රමයේ ඉදිරියට ගෙනියන්න ඕනේ. මේක වෙනස් කරන්න බෑ. සමහර විපක්ෂය මේක මාරු කරන්නට දෙනවා. සමහරු කියනවා වැඩියෙන් මුදල් දෙනවා කියලා මුදල් දෙන්න නැතැනක මිල අඩු කරනවා කිව්වා බදු අඩු කරනවා කියලා හොඳයි කියන්න. ඒක කරේ ගමන් අපි ආපහු වැටෙනවා. එහෙම කරොත් අපි සම්පූර්ණයෙන්ම වැටෙන්න යනවා. ඉතින් පළමුවෙන්ම තියෙන්නේ මේ ක්‍රමය ආරක්ෂා කරගන්න. ඒකට අනාගතයේ දිහා බලන්න ඕනේ. අපේ ලොකුම ප්‍රශ්නේ තමයි අපිට අපේ ආනයනයට ගෙවන්න අපිට විදේශ විනිමය නැහැ. හැමදාම ණය ගන්නත් බෑ. ආපහු එනං අවුරුදු 15කින් මේ ප්‍රශ්නේ ඇති වෙයි. අපට අපනයන ආර්ථිකයකට යන්න තියෙනවා. ඒකයි මම ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් ඇක්ට් ආර්ථික පරිවර්තන නීතිය සම්මත කරගත්තේ. ඒ අනුව අපේ සියලු දෙනාම ලංකාවේ ක්‍රියා කරනවා. අපේ නිෂ්පාදනය වැඩි කරන්නත් තියෙනවා. අපේ අපනයනය වැඩි කරන්නත් තියෙනවා. ඒ වගේම අපි තලේ මන්නාර මිදන් තිරුකොණා මලේට අලුත් පාරක් දානවා. එතකොට තමිල්නාඩුවෙන් ආවේ බාණ්ඩය මේ වරායෙන් පිට කරන්න පුළුවන් පැසිෆික් සාගරයටයි ඇමරිකාවේ බටහිර වෙරළට. ඉන්දියාවේ 2050 වෙනකොට $1 trillion ආර්ථිකයක්. අපි ඒකෙන් ප්‍රයෝජනය ගන්නවද නැද්ද? අක්කර 1000ක් මෙහි කප්පල් තුනේ වෙන් කරලා තියෙනවා ආයෝජන කලාපයකට. මම බලාපොරොත්තු වෙන ඉන්දියාවේ ආයෝජකුත් එහාට ගින්න. අපි බලාපොරොත්තු වෙන අපිට ඉන සංචාරකෙන් මිලියන 2.5 ඉඳන් 5කටපත් කරන්න. ඒ සඳහා අරුගම්බේ ඉඳන් නැත්නම් පානම ඉඳන් චැම්පියන් පත්තු වෙනකන් සංචාරක කලාප ගණනාවක් ඇති කරන්න. නිලාවලී ඉඳන් යන්න පුළුවන් මම හිතන් තිරියාය පැත්තට මුලතිව්වල ඉඳන් පුළුවන් චැම්පියන් පත්තු වලට යන්න. ඊළඟට වාහරේ ඉඳන් යන්න පුළුවන් කල්කුඩා වෙනකන්. ඊළඟට මඩකලපුවේ පැත්තේ තියෙනවා අරුගම්බේ තියෙනවා. මං හිතන්නේ මේ පැත්තේ හෝටල් 50ක් තිය අඩු ගානේ මේ පැත්තේ අඩු ගානේ හෝටල් 50ක් තියෙනවනේ ආරම්භ කරන්න. එතකොට තමයි තිරිකුණා මලේ දියුණු වෙන්නේ. නිකුරක්ගොඩ ගුවන්තොටුපළ තවත් දියුණු කරන්න කියලා මුදල් දීලා තියෙනවා. අපිට පලාලි තියෙනවා, ඉරණ මඩු තියෙනවා, නිකුරක්ගොඩ තියෙනවා, තිරිකුණා මලේ තියෙනවා, මඩකලපුව තියෙනවා, අම්පාරේ තියෙනවා, මත්තල තියෙනවා. ඉතින් අපි මේක දියුණු කරමු ඊළඟ අවුරුද්දේ පටන්ගෙන. මට ඒකේ වුණනේ මේ වැඩ කටයුතු කරනකොට ආපහු අපේ ඉදිකිරීමේ කර්මාන්තයක් දියුණු වෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ රැකියාව දියුණු කරන්ට ඉන්නේ. මං කියන්නේ මේක අවුරුද්ද කියන අවුරුදු 5කින් පටන්ගෙන අවුරුදු තව 10ක් වෙනකොට මේ ඔක්කොම අවසන් වෙනවා. තිරිකුණා මලේ නගරේ ඉඩම් තියනවා නම් විකුණන්න එපා. ඉතින් මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න අපිට සම්පූර්ණ සහයෝගය දෙන්න කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සමාපේ අවසන් කරනවා.